අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එංගලන්තේ හිටපු රජ කෙනෙක් ගැන. මේ රජතුමාගේ නම තමයි 8 වන හෙන්රි රජතුමා. එංගලන්තයේ අඳුරු යුගයෙන් පස්සේ ලැබුණු පුනරුදු යුගයේ තමයි මේ රජතුමා ජීවත් වුනේ. 1491 වර්ෂයේ ජූනි 28 වනදා තමයි හෙන්රි කුමාරයා උපත ලබන්නේ. කුඩා කාලේ ඉඳලම මනා ක්‍රීඩාශීලී පෞරුෂත්වයක් ඔහුට හිමි වී තිබුණු බවට පැවසෙනවා. කෙසේ හෝ ඔහු රටේ රජතුමා බවට පත්වෙන්නේ වයස අවුරුදු 17ක් වගේ පොඩි කාලයකදී. නමුත් රජ වුණාට පස්සේ දරුණු පාලකෙක් බවට පත්වෙනවා. ඉතිහාසය තුළ මොහුගේ පැවැත්ම සමහර ඉතිහාසඥයන් හොඳ වශයෙන්ුත් සමහර ඉතිහාසඥයන් නරක වශයෙන්ුත් පෙන්වා දෙනවා. ප්‍රථමයෙන්ම ඔහු විවාහ කරගත්තේ අරගෝන්හි කැතරින් නැමැති මියගිය තමාගේ සහෝදරයාගේ බිරිඳවයි. 8 වන හෙන්රි රජතුමා දරුණු වුණත් දක්ෂ පාලකයෙක් වීමට එක හේතුවක් වුණේ බුද්ධිමත් උපදේශකවරුන් ළඟ තබාගෙන කටයුතු කිරීමයි. ඒ වගේම 8 වන හෙන්රි රජතුමා අවස්ථානෝචිතව ක්‍රියා කරපු පුද්ගලයෙක්. සරල භාෂාවෙන්ම කියනවා නම් වැල යන අතට මැස්ස ගහපු රජ කෙනෙක් තමයි හෙන්රි රජතුමා. කොහොම හරි පළමුවන බිරිඳ විවාහ කරගත්තත් ඒක සිද්ධ වෙන්නේ තමාට රාජ්‍ය පාලනය කිරීමට අවශ්‍ය වුණු නිසාවෙන්. එසේ නොමැතිව ඒ විවාහය ආදරයක් නිසා සිදුවුණු දෙයක් නෙවෙයි. ඒ වගේම මේ විවාහයෙන් ඔවුන්ට පිරිමි දරුවෙක් ඉපදෙනවා. නමුත් ටික කාලයකින් ඒ දරුවා මරණයට පත්වෙනවා. ඒ වගේම දෙවිනි දරුවා විදියට දියණියක් ඉපදෙනවා. නමුත් පළවෙනි බිරිඳ නිතරම දේශපාලන කටයුතු වලට අත දෙමීම නිසා රජතුමාට බිරිඳව එපා වෙනවා. රජතුමා විසින් ඇයව දික්කසාද කරන්න තීරණය කරනවා. ඒ වගේම ඇය රජතුමාට වඩා වසර 6කින් වැඩිමහලු වුණා. ඒ වගේම 8 වන හෙන්රි රජතුමා ඈන් බොලින් නැමැති ලස්සන තරුණියක් විවාහ කරගන්නවා. නමුත් සමහර ඉතිහාසඥයන් පවසන්නේ මේ සම්බන්ධය කලින් ඉඳන්ම තිබුණු එකක් කියලා. මේ විවාහයෙන් බිසවට දියණියක් ලැබෙනවා. ඇයගේ නම තමයි එලිසබත්. ඒත් මේ විවාහයත් පැවතුනේ බොහොම ටික කාලයයි. අනියම් සම්බන්ධතාවයක් හසුවීම නිසා මේ විවාහය බිඳී යනවා. මේ හේතුව නිසාම ඈන් රජකුමරියට මරණ දඬුවම ලබා දෙනවා. කෙසේ හෝ ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ පිරිමි දරුවෙක් නොලැබීම නිසා කෝපයට පත්වුණු රජතුමා විසින් මෑව බොරු නඩුවක් ගොතා මරා දැමුණු බවයි. මේ අතර වාරයේ ඔහුට දාව ඉපදුණු එලිසබත් කුමරියට ඔහු කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. රජතුමා ඇයව අවජාතක දරුවෙක් බව පවසමින් කුමරිය කියන තත්ත්වයෙන්ුත් පහතට හෙළනු ලැබුවා. ඒ නිසා එලිසබත් කුමාරිකාවට පුංචි කාලින්දම්ම ගොඩක් දුක් විඳින්න සිද්ධ වුණා. කෙසේ හෝ රාජ්‍ය පාලනය ගෙනියන්න නම් පිරිමි දරුවෙක් ඉපදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා නැවතත් විවාහ වීමට රජතුමා තීරණය කරනවා. ඉන්පසුව රජතුමා විවාහ කරගත්තේ ජේන් කියන කාන්තාවයි. මෙයා ගොඩක් සංසුන් කාන්තාවක්. ඇය රජතුමාගේ දේශපාලන කටයුතු වලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. ඒ වගේම රජතුමත් ඇයට ගොඩක් ආදරය කළා. ඒත් උණ රෝගයක් වැළඳීම නිසා මේ බිසව අකාලයේ මරණයට පත්වෙනවා. ඒ වගේම මොවුන් දෙදෙනාට ලැබුණු පිරිමි දරුවත් ටික කාලයකින් මරණයට පත්වෙනවා. 8 වන හෙන්රි රජතුමා ඉන්පසුව විවාහ කරගත්තේ ඇනාක්ලේව්ස් නැමැති තරුණියක්ව. නමුත් එම විවාහය ටික කාලයකින් බිඳී යනවා. ඊට පස්සේ රජතුමා තවත් විවාහයක් සිද්ධ කරගන්නවා. ඇය ඉතාමත්ම අහිංසක තරුණියක්. නමුත් අහිංසක බලල්ලු මියෝ දෙන්න අල්ලනවා කියන කාරණාව රජතුමාට අවබෝධ වෙන්නේ ඉන්පසුවයි. ඇයගේ අනියම් සම්බන්ධතාවයක් හසුවීම නිසා රජතුමා ඇයව මරණ දණ්ඩනයට ලක් කරනවා. ඒ වගේම රජතුමා ඊට පස්සේ විවාහ කරගත්තේ කැතරින් පාර් කියන තරුණියවයි. මේ බිසව ඉතාමත්ම බුද්ධිමත්. ඒ නිසාම රජතුමාට තමාට විරුද්ධ වෙන්න බැරි විදියට වැඩ කරනවා. අවසානයේදී රජතුමාට ඇයව දික්කසාද කරන්න අවශ්‍ය වුණත් ඇයගේ කපටිකම නිසාම ඒ දේ සිද්ධ කරන්න රජතුමාට බැරි වෙනවා. කොහොම හරි අපි මේ ඔයාලට කිව්වේ රජතුමාගේ නිල බිසවන් ගණන ගැන විතරයි. නිල නොවන මට්ටමේ සම්බන්ධතා රාශියක්ම රජතුමා හට තිබුණු බවට ඇතැම් ඉතිහාසඥයන් පවසනවා. කෙසේ හෝ මොහු ඉතාමත්ම දරුණු පාලකෙක් විදියට හඳුන්වා දෙන්නේ මොහුගේ කාලවකවානුව තුළ ගොවි ජනතාව විශාල වශයෙන් මොහු විසින් ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම මේ රජතුමා පල්ලියට පවා විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත ගැන සතයකටවත් මායිම් කරලා නැහැ. මේ කාලේ පෝසතුන් ඉතාමත්ම සතුටින් ජීවත් වුණත් දුප්පතුන් කබලෙනුත් ලිපට වැටුණු කාලයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. දුප්පත් පවුල්වල ඉපදෙන බොහෝ දරුවන් මියගියේ අවශ්‍ය පහසුකම් නැති නිසා. නැතිබරිකම නිසාම සමහර අය යාචකයන් බවට පත් වෙනවා. සමහර අය සොරකම් කිරීමට පුරුදු වෙනවා. නමුත් අවසානයේදී යාචකයන් හා සොරුන් මරා දැමීමට රජතුමා අනකරනවා. කොහොමින් හරි අවසානයේදී මේ රජතුමා ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ විවාහයන් නිසාවෙන්. මේ වගේ හේතු කාරණා නිසාම ප්‍රයිවට් ලයිෆ් ඔෆ් හෙන්රි 8 නැමැති චිත්‍රපටයක් 1934 වර්ෂයේදී නිකුත් වෙනවා. ඒ කාලේ මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා විතරක් නෙමෙයි ඔස්කා සම්මාන පවා දිනා ගන්නවා. කොහොම නමුත් 8 වන හෙන්රි රජතුමාගේ තාත්තත් 7 වන හෙන්රි රජතුමා වගේම කෙනෙක්. ඔහුට පුතෙක් අවශ්‍ය නිසා විවාහයන් 3ක් කරගත්ත කෙනෙක්.
අවසානයේදී රටක් පාලනය කරන්න පුළුවන් පිරිමි පුද්ගලයෙක්ට පමණක් නොවේ කියන දේ ඔප්පු කළේ රජතුමාගේ දෙවන විවාහයේ දියණිය වන පළමු වන එලිසබත් විසින්. 1558 වර්ෂයේදී පළමු වන එලිසබත් රජින සිංහාසන වෙනවා. එංගලන්තයේ ස්වර්ණමය යුගය විදියට හඳුන්වන්නේ මේ කාලවකවානුවයි. මීට අමතරව දුප්පතුන්ට විශේෂ සහන පවා සපයනු ලැබුවා. අනෙක් අතට එලිසබත් කුමරියට හිමිවන්නේ ඉතාමත්ම බංකොලොත් රටක්. විවිධ අභ්‍යන්තර ගැටුම් රාශියක් එංගලන්තය තුළ පැවතුනා. මේ අතර එංගලන්තය ප්‍රංශයත් එක්ක යුද්ධක පැටලිලා හිටියා. කොහොමරි ඒ සියලුම වගකීම් තමා වෙතට බාරගෙන ඒවා විසඳීමට ඇය සමත් වෙනවා. ඒ වගේම එලිසබත් රජින විසින් යුරෝපය තුළ ඇති වෙළඳ වාසි ගැන අවධානය යොමු කරනවා. ඒ ඔස්සේ එංගලන්තයේ තිබුණු ව්‍යාපාර යුරෝපය පුරා ව්‍යාප්ත කිරීමට ඇය සමත් වෙනවා. එම නිසා රටේ ආර්ථික ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම අලුත් රටවල් සොයා ගන්නට දේශ ගවේෂකයන් හට අනුග්‍රහය දක්වනවා. කලාවට ඉතාමත්ම ආදරය කළ මේ රජින කලාකරුවන්ටත් අනුග්‍රහය දක්වනවා. විලියම් ෂේක්ස්පියර් හිටියෙත් මේ රජිනගේ කාලවකවානුවේදී තමයි. කොහොමරි පළමු වන එලිසබත් රජින කියන්නේ ලස්සන තරුණියක් බව ඉතිහාස කතාවල පෙන්වා දී තිබෙනවා. එම නිසා පළමු වන එලිසබත් රජිනට බොහෝ විවාහ යෝජනාවන් පැමිණියා. නමුත් රට ගැන සහ ජනතාව ගැන හිතලා විවාහ නොවී සිටීමට පළමු වන එලිසබත් රජින තීරණය කරනවා. කෙසේ වෙතත් එවකට බලවත් රටක් විදියට තිබුණු ඉස්පාඤ්ඤයේ පිලිප් රජුගේ යෝජනාවත් ඇය විසින් ප්‍රතික්ෂේප කරනවා. මෙයින් කුපිත වුණු පිලිප් රජතුමා විශාල නාවික හමුදාවක් එංගලන්තයට පිටත් කරනවා. එංගලන්තය තුළ රෝමානු කතෝලික ආගම පැතිරවීමටත් පිලිප් රජතුමා අදහස් කරගෙන සිටියා. ඉතින් ඒ කාලෙදී සියලුම දෙනා හිතන් හිටියේ එංගලන්තේ මේ සටනින් පරාද වෙයි කියලා. නමුත් යුද්ධයේ වගකීම තමන්ගේ කරමතට ගත්ත පළමු වන එලිසබත් රජින එම සටන ජයගත්තේ හැමෝම පුදුමයට පත් කරවමින්. කෙසේ හෝ ඉන් අනතුරුව සාර්ථක ලෙස රට පාලනය කළ පළමු වන එලිසබත් රජින විසින් ලෝකයේ බලවත්ම රට බවට එංගලන්තය පත් කරනවා. කිසිම දවසක විවාහ නොවුනත් පිරිමින්ගේ අවධානය දිනා ගැනීමට මේ රජින බොහෝ සෙයින් කැමති වෙලා තියෙනවා. ඒ නිසාම රාජ මාලිගාවේදී තමන්ගේ සේවිකාවන්ට අවලස්සන ඇඳුමකින් සැරසෙන ලෙස ඇය අණ කරලා ඇය පමණක් ලස්සන ඇඳුම් ඇඳලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ඇමතිවරුන්ට පවා ඇය විසින් සුරතල් නම් වලින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට එංගලන්තේ ඉතාමත්ම බලවත් රටක් බවට පත්වෙලා තියෙන්නේ එලිසබත් කුමාරිකාව නිසාවෙන්. මෑගෙන් පටන් ගත්ත එංගලන්තයේ ස්වර්ණමය යුගය අවසානයේදී හිරු නොබසින රාජ්‍යයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ අද අපි ඔබට අරගෙන ආවේ එංගලන්තයේ ඉතිහාස කතාවක්. මේ ගැන ඔබේ අදහසත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ටයක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි අලුතෙන් වීඩියෝවත් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.